ගී හර සරණිය සුභාවිත ගීතේ ගේයපද සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනයක් ගී හර සරණිය ඉදිරිපත් කරන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ බාලසූරිය වැඩිහිටි වයසට පැමිණි දියණියක් දිහා බලන තාත්තාට මොන වගේ සිතුවිලි පහළ වේද? පරිණත වයසට දැන් පැමිණි සිටින තමන්ගේ දියණිය පුංචිම පුංචි කාලේ තාත්තගේ අත්වල ලිලා බොළඳ වචන දොඩවමින් ගත කරපු කාලේ තාත්තා කෙනෙකුට මැවිලා පේනවා. රියසක් මහලු මගින් ඔබ ඇතටගෙන යන්නේ තාත්තට සිහිපත් වෙන්නේ දෑතේ එල්ලිලා මියුරු කතා කිය කියා පස්සෙන් වැටුණු සුරතල් දියණිය. දැන් ඒ සුරතල් දෝණි යෝන් වියට එළඹිලා තාත්තා මහලු වියට එළඹිලා තාත්තට හිතෙනවා බලන්න කාලේ නැමැති රතේ රෝද මහලු මගින් ඔබ කොයිතරම් ඈත් කරලද කියලා. ජීවිතයේ යථාර්ථයයි මේ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන විදිහට දූවරුන් වැඩියෙන් සමීප වෙන්නේ පියවරුන්ට. ඔහු ඉලෙක්ට්‍රා සංකීර්ණයේ ඉදිරිපත් කරමින් ඒ බව තහවුරු කරන්න උත්සාහ කළා. කුඩා කාලයේ පියාව මගහැරුණු රාජකුමරියක් පසු කලක රටේ රජ වෙලා සහකරුවෙකු සොයාගන්න වීරයන් අතර තරඟයක් පවත්වනවා. සියලු වීරයන් මැඩ පවත්වලා වැඩිහිටි පිරිමියෙක් ජයග්‍රහණය කරනවා. රැජින ඒ වැඩිහිටි පිරිමියා තමන්ගේ සහකරුවා කරගන්නවා. හැබැයි එක්මනින්ම ඈ දැනගන්නවා කුඩා කාලේ තමන්ට අහිමි වුණු නැති වුණු තාත්තා තමයි මේ සැමියා බවට පත්වලා ඉන්නේ කියලා. මේ ඉලෙක්ට්‍රා රජිනගේ ඛේදවාචකය ග්‍රීක නාට්‍යයක්. මේ කතා සංකල්පයේ මුල් කරගෙනයි ෆ්‍රොයිඩ් පෙන්වා දුන්නේ දියණිවරුන් පියවරුන්ට ලෙන්ගතු වෙන්නේ ඇයි කියලා. තොරතෝංචියක් නැති හුරතල් කතා කියමින් තාත්තලා එක්ක හුරතල්ෙන දෝණියන් දවසක ලොකු මහත් වෙලා ඒ තාත්තගෙන් දුරස් වෙනවා. ඒ අත්දැකීමයි මේ ගේයපද වලට ප්‍රස්තුත වෙන්නේ. බොළඟ මිරු බස් සවන් නිවාලු කැකුළු සිනාරස සිත සනහලු බොළඟ මිරු බස් සවන් නිවාලු කැකුළු සිනාරස සිත සනහලු අතීත සිහිනය බොඳ වීදියේ ඇතට දියණියගේ මියුරු වචනවලින් එදා තාත්තාගේ සවන් පින වුණා. දියණියගේ කැකුළු සිනාරසය තාත්තාගේ සිත සැනසුවා. ඒත් අද ඒ සියල්ල අතීතයට එක් වෙලා සිහිනයක් වෙලා දියවී බොඳවී ඈතට පාවෙනවා. තාත්තා මෙහෙම හිතන්නේ දුකකින් මේ තත්ත්වය ඔහුගේ සිත තුළ ජීවිතය පිළිබඳ කැඹුර පසක් කරවන සුළු තත්ත්වයක් හැඟීමක් බවට පත් කරවන පරපුර වඩන ලෙසින් වෙහෙසෙන ඔබ ඇස නැල වූ සිත පින වූ පරපුර වඩන ලෙසින් වෙහෙසෙන ඔබ ඇස නැල වූ සිත පින වූ මතක වරායෙන් නොපෙනෙන ඈතට වැලිවත පාවෙන්නේ වැලිවත පාවෙන්නේ එදා තමන්ගේ ඇස් ඉදිරියේ පෙනෙනකොට ඇස නැල වූ දියණිය සිත පින වූ දියණිය අද වැඩිහිටි යුවතියක් වෙලා තමන්ගේ පරපුරට මව් වෙලා පරපුර වෙනුවෙන් වෙහෙසෙනවා. කාලය කොයිතරම් නපුරුද? ඒ සුන්දර සුරතල් දැරිය කාලය විසින් තාත්තගෙන් ඈත් කරලා. ඒ අවධිය, ඒ මතකය වලාකුලක් වගේ නොපෙනෙන ඈතට පාවෙද්දී වැලිබත් වූ දියණිය ඒ අතීත වලාකුල් අතර නොපෙනී යනවා. සියල්ල අනිත්‍යයි. කිසිවක් ස්ථිර නැහැ. ජීවිතය ගංගාවක් වගේ ගලාගෙන යනවා. කෙනෙකුට එක ගඟක් දකින්න නොහැකි දෙවරක් කියලා ග්‍රීක දාර්ශනික හෙරක්ලයිටස් කිව්වා. මේ ගීයනුත් අවසානයේදී අපිට දෙන්නේ ඒ යථාර්ථයයි. අපට අතීතය රඳවා ගන්නට බැහැ. එය ගෙවි යනවා. මතකය සුන්දරව හෝ අසුන්දරව
අපාතර ඉතුරු වෙනවා මේ සංවේදී ප්‍රස්තුතයේ ගේයපද රචනයට ගොනු කර තිබෙන්නේ අපාතර සිටි කෘතහස්ත ගේයපද රචක ස්වර්ණශ්‍රී බණ්ඩාරය ඇතැම් විට ඔබට මතක ඇති එදා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවය කරමින් ඔහු නිවේදකයෙකු ලෙසක් වැඩසටහන් සම්පාදකයෙකු ලෙසත් දැක් වූ ප්‍රතිභාව ඒ වගේම ඔහු අතින් නිර්මාණය වූ ගීත සමුච්චයක් තිබෙනවා ඒ විශිෂ්ට ගීත ගුණෙන් එක් ගීයක් තමයි මේ නිර්මාණය මේ ගේයපද රචනය තුලින් අපට දැනෙන්නේ කරුණ රසය ඒ කරුණ රසය තවත් තීව්‍ර වන විදිහට තනුව සැකසෙනවා ආචාර්ය පණ්ඩිත් WD අමරදේවයන් අතින් ඒ වගේම එතුමා මේ අත්දැකීම ඒ වෘද්ධ පියාට සමාරූප වෙමින් ගැඹුරු හඬින් ගායනා කරනකොට එතුමාගේ හඬ තුල ඒ කරුණ රසය අපූර්වට ගැබ්බෙලා තියෙන බව අපට වැටහෙනවා අප දැන් මේ ගීය යලිත් මුල සිට අග දක්වා ශ්‍රවණය කරමින් රස විඳිමු दैते एल्ली मुरु कताके सुरताल दोनियने काले रियसक महलु मगिन ओब ऐतत गिन याने दैते एल्ली मुरु कताके सुरताल दोनियने काले रियसक महलु मगिन ओब ऐतत गिन याने बोलंग मिलु बस सवन निवालु ककुलु सिनारस सित सनहालु बोलंग मिलु बस सवन निवालु ककुलु सिनारस सित सनहालु अतीत सिहिनय बोंद वीदियवि ऐतत पावेन्ने ऐतत पावेन्ने दैते एल्ली मिनुरु कताके सुरताल दोनियने काले रियसक महलु मगिन ओब ऐतत गिन याने परपुर वदन लेसिन वेहसन ओब एसनलवू सित पिनवू परपुर वदन लेसिन वेहसन ओब एसनलवू सित पिनवू मतक वरायन नोपेनन ऐतत वेलिबत pavenni velibat pavenni tate elli niru kataki suratal doniyane kale riyasak mahalu magen ob etat ගෙන යන්නේ
අද සුපුරුදු පරිදි ගී හරසරණිය ඉදිරිපත් කළේ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ බාලසූරිය. නිෂ්පාදන සහාය පියුමි ඉදිරිසිංහ. ගී හරසරණිය ස්වදේශීය සේවයේ නිෂ්පාදනයක්.